ಉಸಿರುದಿನಾಚಮ ಜೀಸು ಪಿತಾಯಿ ಆದರ ಸಹೋದರ ಸಹೋದರಿಯನಿ ಆದರ ದುಯಿ ಪುಟಿ ಅಪಿ ಕೌದ ಸಮಯದ ಅಪಿಟ ನೆಗಿನ ಪ್ರಶ್ನೆ ಮಾಮ ಕೌದ ಅಪಿ ಕೌದ ಕೊಹೆಂದ ಅಪಿ ಆವೆ ಕೊಹೆಟದ ಅಪಿ ಯನ್ನಿ ಮೊನೋದ ಅಪಿ ಕರಂಡೋ ವಿವಿಧ ಆಗಮ ವಿವಿಧ ದರ್ಶನ ವಿವಿಧ ವಿದ್ಯಾವನ್ ವಿವಿಧ ವು ಉತ್ತರ ದೇ ಅದ ಶುದ್ಧೋ ಪಾವರ್ತುವ ಪಲನ ಕಿಯವಿ ಕೊರಂತಿಯುರಡಿ ಅವನ ಫಲವನ ಡಿಪಿಯಿದಿ ಕಥೋಲಿಕ ದಕ್ಮ ಇದಿರಿಪತ್ ಕರನವಾ අපේ ජීවිතයේ පිළිබඳව අපේ ගමනාන්තයේ පිළිබඳව මෙහිදී සුදු පාවුතුමා සඳහන් කරනවා අපට ස්වාභාවික ශරීරයක් සහ අධ්‍යාත්මික ශරීරයක් තිබෙනවා a natural body and a spiritual body විදන්න අපි කාටත් ස්වාභාවික පරිසරයක් තුල ස්වාභාවික ශරීරයක් මේ ලෝකේ ස්වාභාවික ලෝකේ අපිට තිබෙනවා අපිට ඇහැට පෙනෙන අතට ස්පර්ශ කරන්න පුළුවන් ශරීරය. ඒකට අපි කියනවා ස්වාභාවික ශරීර natural body. නමුත් එතනින් අපි නවතින්නේ නැහැ. හැම නැවතුනොත් අපි සතුන් සිව්පාවුන්ට සමාන වෙනවා. ගස් කොළන් වලට සම්බන්ධ වෙනවා. නමුත් අපි ඊට වඩා ඉහළ කියනවා සුදුපාවු තුමා අපිට තිබෙනවා අධ්‍යාත්මික ශරීරයක්. පෙනෙන්නේ නැහැ. ස්පර්ශ කරන්නට බෑ. දකින්න බෑ. නමුත් ඔබමගේ ජීවිතය අපි අත්දකින්නවා. අපි තුල තිබෙනවා අධ්‍යාත්මික ශරීරයක්. spiritual body. අධ්‍යාත්මික ශරීරයක් පමණකුත් නෙමෙයි. එහෙනම් අපි දේව දූතයෝ ඒන්ජල්ස් වගේ නැහැ. සුදුපාලුතුමා කියනවා අපිට ස්වාභාවික ශරීරයක් මෙන්ම අධ්‍යාත්මික ශරීරයක්. ඒ නිසා අපි නිරන්තරයෙන් මේ ගැන අවබෝධයෙන් ඉන්නවා. අපි දන්නවා අපේ ස්වාභාවික ශරීරයේ අවශ්‍යතාවය. ඒ වගේම දුර්වලතාවය. අපි ස්වාභාවික ශරීරයේ පෝෂණය කරනවා. ඒක අපි නිරන්තරයෙන් සිදු කරනවා. දුර්වලතාවලට ශක්තිය දෙනවා, අවශ්‍යතා ඉටු කරනවා, පෝෂණය කරනවා. නමුත් සමහර විට අමතක වෙන තැන ඔබට මට අධ්‍යාත්මික ශරීරයක් තියෙනවා. එනං ඒ අධ්‍යාත්මික ශරීරෙත් යම් යම් දුර්වලතා තියෙනවා. ඒව ශක්තිමත් කරගන්නට ඕනේ. මේ අධ්‍යාත්මික ශරීරෙත් යම් යම් ඌමනාවන් අවශ්‍යතාවයන් තියෙනවා. අධ්‍යාත්මික අවශ්‍යතාවයන් යාඥාව, භවනාව මේ හැම දෙයක් යත් අපි ශක්තිමත් කරගන්නට ඕනේ. ඒ වගේම තමයි අපි පෝෂණය කරන්නට ඕනේ විශේෂයෙන්ම අපගේ අධ්‍යාත්මික ශරීරය. ස්වාභාවික ශරීරයේ හරියට පෝෂණය කරගෙන නැත්නම් අපි කියනවා මන්ද පෝෂණය. රෝගකාරක ගොඩයි, විෂ බීජ ගොඩයි. දුක් විඳින්න වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාත්මික ජීවිතේ. නිසි ලෙස පෝෂණය නොකළොත් ඒ අධ්‍යාත්මයේ කඩා වැටීම තුළ ස්වාභාවික ශරීරයත් දුක් විඳින්න පටන් ගන්නවා. ඒත් අපි මේ නිරන්තරයෙන් මේ සමබරතාවය පවත්වාගෙන යන්නට ඕනේ. අපේ ජීවිතේ ඔබේ ජීවිතේ අධ්‍යාත්මික ශරීරය ගැන අධ්‍යාත්මිකත්වය ගැන අමතක කරන ජීවත් වෙන්න බෑ. අධ්‍යාත්මික ජීවිතයේ පෝෂණය කරන ගමන්ම ස්වාභාවික ජීවිතයත් මේ ස්වාභාවික ශරීරයත් අපි පෝෂණය කරන්නට අවශ්‍යයි. මේ සමබරතාවය රැකගෙන සැබෑ කිතුණුවෙක් වෙන්න සැබෑ මිනිසියෙක් වෙන්න ස්වාමීන් වහන්සේගේ පරම ශක්තිය ඉල්ලලා අද දවසේ අපි යාඥා කරනවා. ඔබ සියලු දෙනාටම ජේසුස් පිටයි.